හරි එහෙනම් මේ දැන් අපි අද සාකච්ඡා කරන්න යන්නේ Microsoft Word ගැන. එහෙම නැත්නම් 10 ශ්‍රේණියට අදාළ 6 වෙනි පාඩම වදන් සැකසුම් ඍදුකාංග ගැන. ඒ කියන්නේ ඍදුකාංගය ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. Microsoft Word. Microsoft Word කියලා කියන්නේ මේ වදන් සැකසීම උදාහරණයක් විදිහට ලිපි ලේඛන සකස් කරන්න, ආරාධනා පත්‍ර සකස් කරන්න, ඊට පස්සේ සහතික පත්‍ර නිර්මාණය කරන්න ඔන්නෙ වගේ සියලුම දේවල් වලට මෙන්න මේ Microsoft Word පාවිච්චි කරන්න පුළුවන්. මේ Microsoft Word එක හදලා තියෙන්නේ Microsoft කියන ආයතනයේ. Microsoft Word කියන software එක හදලා තියෙන්නේ Microsoft Office කියන software එක. අයිත් මං කියන Microsoft Office කියන software එක හදලා තියෙන්නේ Microsoft කියන සමාගමෙන්. එතකොට මේ Microsoft කියන එක අපිට කෙටි කරන්න පුළුවන් MS කියලා. Microsoft කියන එක අපි කෙටි කරන්න පුළුවන් MS Word. Microsoft ආයතනයේ තව හදපු software එකක් තියෙනවා Office package එක සඳහා. මේ Microsoft Office කියන package එකේ නම Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Access කියන කාර්යාල වැඩ කටයුතු පහසු කරගන්න නිර්මාණය කරු මෘදුකාංග වර්ග කීපයක්. එතකොට අපි මේක කෙටි කරලා කියනවා MS Word කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් මුල් කාලීනව යතුරු ලියනේ යතුරු ලියනේ කියන ටක 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 ටයිප් කරන්නේ අනේ යතුරු ලියනේ මගින් සිදු කරනු ලැබූ සියලුම කාර්ය තාක්ෂණයේ දියුණුවත් සමගම දැන් මේ වර්තමාන ලෝකෙදී ලිපි ලේඛන නිර්මාණය කරන්න ආකෘති ලිපි ලේඛන සකස් කරන්න ලිපි ලේඛන හුවමාරු කරගන්න එහෙම නැත්නම් අපි කියන්නේ ෂෙයා කරනවා ඊමේල් එකක් දානවා කියලා ඔන්නේ දේවල් කරන්න ඊටසේ රූප භාවිතා කරලා ලස්සනට වගු නිර්මාණ කටයුතු කරන්න සියලුම පෞද්ගලික ලේකම්වරියක් එහෙම නැත්නම් ලේකම්වරියක විසින් සිද්ධ කරන ලබන සියලුම කාර්යයන් කාර්යාල වැඩ කටයුතු සම්බන්ධ බොහෝමයක් කාර්යයන් මෙන්න මේ Microsoft Office කියන පැකේජ් එකේ තියෙන මෘදුකාංග වලින් එහෙම නැත්නම් software වලින් ඉස්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ අතරින් 10 ශ්‍රේණියට ඔයාලට හම්බ වෙලා තියෙනවා වදන් සැකසීම කියන මෘදුකාංගය. එහෙම නැත්නම් Microsoft Word කියන මෘදුකාංගය ඔයාලට A to Z කියලා දෙන්නයි මම මේ හදන්නේ. ඔන්න එනම් මූලික ආරම්භය ගත්තා අපි බලමු කොහොමද මේකෙන් වැඩ කටයුතු කරගන්න කියලා. ඔක්කොටම කලින් අපි කියන්න ඕන මේ මෘදුකාංග වර්ග කීපයක්. දැන් උදාහරණයක් විදිහටම ප්‍රචලිතම සැකසීමේ මෘදුකාංග. මතක ප්‍රචලිතම වදන් සැකසීමේ මෘදුකාංග කිහිපයක් තියෙනවා. අපි හරියට කියනවා word processing softwares කියලා. word processing softwares ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ Microsoft එහෙම නැත්නම් වදන් සැකසීමේ මෘදුකාංගේ Microsoft පැත්තකින් තියමුකෝ අපි වදන් සැකසීමේ මෘදුකාංගෙන් අපිට පුතේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ලිපි ලේඛන සකස් කරන්න ඒ වගේම සංස්කරණය කරන්න එඩිට් කරගන්න පුළුවන් පුතේ අපිට ඒ වගේම පින්තූර වැනි ඔබ්ජෙක්ට් එහෙම නැත්නම් අපි පින්තූර කියලා කියනවා chart ප්‍රස්තාර අන්න ඒ වගේ දේවල් ඇතුළත් කරගන්න පුළුවන් විවිධ වර්ගයේ රූප ඉමේජස් දෙක මේකයි නේ chart අපි කියන්නේ bar chart වට ප්‍රස්තාර ඔය වගේ දේවල් අපිට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේ වගු අනිවාර්යෙන් මතක තියාගන්න ඕන අන්න ඒක. හරි ගණන් ගන්න එපා මේ මගේ වැඩවලට බාධා කරන එක නේ හරි හොඳයි ඒ වගේම තමයි මෙන්න මේ word වලින් සකස් කරන එහෙම නැත්නම් මේ word processing softwares වලින් සකස් කරන දේවල් අපිට save කරගන්න පුළුවන් save කරගන්න පුළුවන් ඒ වගේම ඔයාලට මුද්‍රණය කටයුතු කරගන්න ඒ වගේම ඔයාලට ආයේ edit කරගන්න මේ දේවල් ඔයාගේ computer එකේ save කරගන්න පුළුවන් කාට හරි share කරන්න පුළුවන් send කරන්න merge and mail කියලා කියනවා අපි ආට ඒ වගේම තමයි උදාහරණයක් විදිහට සරලවම merge mail කියලා කියන්නේ mail merge sorry mail merge කියලා කියන්නේ පුතේ තැපල් මුසු ඔයාලට ඕනනම් මේව share කරගන්න පුළුවන් ඔයාලගේ යාළුව අතර ඔයාලගේ ඔෆිස් එකේ ඉන්න කාර්යාල කටයුතු කරන සියලුම දෙනාගේ අතර මේක share කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ දේවල් එහෙම නැත්නම් මේ word processing software මුදල් ගෙවලා install කරගන්න එහෙම නැත්නම් මුදල් ගෙවලා download කරගන්න පුළුවන් බාගත කරගන්න පුළුවන් ඒ වගේම තමයි දැන් සාමාන්‍ය මුදල් ගෙවන්න කවුරුත් වැඩිය කැමති නැහැනේ මේ කාලය anu ගොඩාක්ම කට්ටිය ෆ්‍රී සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් අපි කියනවා ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් FOSS කියලා කියනවා හරිද එහෙම නැත්නම් මෙහෙම කියන්න ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වලට උන තරම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ට්‍රැක් කරලා ඒවා කී යූස් කරලා වලට පුළුවන් ඒක දිගු කාලීනව යූස් කරගන්න ගොඩක් මම දන්න විදිහට
මුදල් ගේවල වර්ඩ් ඩොකියුමන්ට් වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගන්න කට්ටිය ප්‍රවණතාවය ගොඩක් අඩුයි. මොකද ඩොලර් මිලත් එක්ක දැන් ඇත්තටම මේ වගේ සොෆ්ට්වෙයාර්ස් දැන් යූස් කරගන්න බෑ. ෆ්‍රී සොෆ්ට්වෙයාර් තමයි ගොඩක් කට්ටිය යූස් කරන්න හදන්නේ. අපි ඒ ගැන කතා කරමුකෝ. පුතේ මෙන්න මේ වගේ මෘදුකාංග කීපයක් තියෙනවා ඔයාලට මම දැන් මේ කියලා දෙන්න හදන. මේ මෘදුකාංගයේ නම මේ පැත්තේ තියෙන මෘදුකාංගයේ නම මෙන්න මේ සෙට් එකේ තියෙන මෘදුකාංගවල නම. ඒ වගේම තමයි ඊට ඉස්සරහින් තියෙන පුතේ ඒ මෘදුකාංගය හදපු නිෂ්පාදිත ආයතන. ඒ මෘදුකාංග හදපු නිෂ්පාදිත ආයතන තමයි මෙන්න මේ ටික තියෙන්නේ. මේ ටික හොඳට මතක තියාගන්න මොන ආයතනෙද මේ සෙට් එක හැදුවේ කියලා. මම ඒකයි ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මේ මෙන්න මේ විදිහට. පැහැදිලි නේද? ඔන්න කැමතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එව නැත්නම් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට ඔන්න දැන් අපි සාකච්ඡා කරන සොෆ්ට්වෙයාර් එක තමයි පුතේ මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ Microsoft Word. ඒක හැදුවේ Microsoft කියන ආයතනෙ. තේරුණානේ නිෂ්පාදිත ආයතන ඉස්සරහින් තියෙන්නේ. ඔය අයිය කුර ගෑවුණු ගමන් අනිවාර්යෙන් දන්නවා අපි Apple කියලා නේ. I work page කියලා තියෙන අපි Word reserver මේක. ඔයගේ ගොඩාක් සොෆ්ට්වෙයාර්ස් ගණනාවක් තියෙන මේක ඉස්සරහින් තියෙන එක නිෂ්පාදිත ආයතන. ඔන්න ඒ සෙට් එක මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඒ සෙට් එක ගොඩාක් මතක තිබිය යුතුමයි නිෂ්පාදිත ආයතනත් සමගම. Word. Adish, oh, no, no. Frame maker. Kingsoft. Hari. ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට මම පොඩි සොෆ්ට්වෙයාර් කීපයක මෙන් තියෙන සොෆ්ට්වෙයාර්ස් වල ලෝගෝ එක පෙන්වන්නම්. මේ තියෙන්නේ අබි වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකේ ලෝගෝ එක. මේ තියෙන අබි වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකේ ලෝගෝ එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා තමයි මෙන්න මෙයා. මෙයාගේ කියන ෆර්ම් මේකර් කියලා. ෆර්ම් මේකර්. හරිද? ෆර්ම් මේකර් කියලා තමයි මෙයාට කියන්නේ. ඊට පස්සේ තමයි මෙන්න මෙයා. I work pages මේ ලෝගෝ වල රූප තමයි මම මේ පෙන්වන්නේ ඔයාලට. ඊට පස්සේ ඊළඟ එක නා මෙන්න sorry මේ තියෙන්නේ Kinsoft office maker එකේ තියෙන ලෝගෝ එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ වගේම තමයි library office writer කියන එකේ ලෝගෝ එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ LYX කියන එකේ ලෝගෝ එක මේ ඔක්කොම word processing softwares තේමානේ. ඒ වගේ ලෝගෝස් තමයි පුතේ මම මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා තමයි මේ අනන්තන්න කෙනෙක් Microsoft Office Word කියන එක්කෙනා. Microsoft Office Word කියන Word processing software එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ Open Office Writer තමයි මේ තියෙන්නේ. මෙන්න මෙයා ලෝගෝ එක. ඊට පස්සේ Office sorry Word Perfect මෙයා තමයි අන්තිම කෙනා. දැන් මේ සියලුම දේවල් තවත් තියෙනවා. මම මේ කීපයක් තමයි මේ තියෙන්නේ ඔයාලට සිලබස් එකට අනුව තියෙන. මෙන්න මේ දේවල් ඔක්කොම word processing softwares කීපයක්. ඒ වගේම තමයි විශේෂම කරුණක් දැන් උදාහරණයක් විදිහට පුතේ
cloud computing. හිතන්නකෝ ඔයාගේ කම්පියුටර් එකේ ඉඩ ගොඩාක්ම දැන් පොඩි ඉඩක් කියලා ඔයාගේ කම්පියුටර් එකේ තියෙන්නේ. වයි කම්පියුටර් එකේ hard disk එක ගොඩාක් චූටි එහෙම නැත්නම් පිරිලා 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 චූටි space එකක් තියෙන පොඩි space එකක් තියෙන ඔයාගේ කම්පියුටර් එකේ. ඉතින් ඔයාලට පුළුවන් cloud computing word software use කරන්න. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ නෙමෙයි ඒක use වෙන්නේ. ඔයා අන්තර්ජාලය හරහා ඔයාලට පුළුවන් ඔයාගේ sorry ඔයාගේ computer එකේ මේ software එක install කරන්න නැතු. එහෙම නැත්නම් ඉස්සෙල් සඳහන් කරපු word processing softwares ඔයාගේ computer එකේ install කරන්න නැතුව ඔයාලට පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරලා ඔයාලට මේ වගේ සියලුම ලිපි ලේඛන නිර්මාණය කරගන්න පුළුවන් ඇත්තටම. ඒවට කියනවා අපි cloud computing word softwares කියලා. දැන් උදාහරණයක් විතර ඇත්තම කිව්වොත් මේකෙන් වාසි ගොඩාක් තියෙන පුතේ මේ software එකෙන් sorry cloud computing word processor software එහෙම නැත්නම් cloud computing වදන් සැකසීමේ මෘදුකාංග එහෙම නැත්නම් අන්තර්ජාලයේ භාවිතා කරලා ඔයාලට word processing ඔයාගේ computer එකේ microsoft හෝ කුමන හෝ word processing software එක install කරගන්න නැතුව ඔයාලට පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරලා internet connection තියෙනවා නම් අන්තර්ජාලය පාවිච්චි කරලා word software use කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරගන්න මෙන්න මේකෙන් ගොඩාක් වාසි වාසි රාශියක් තියෙනවා ඒකෙන් ප්‍රධානම වාසියක් තමයි පුතේ ඔයාගේ මේ වදන් සැකසීමේ මෘදුකාංගය කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරන්න එහෙම නැත්නම් ස්ථාපනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ කම්පියුටර් එකේ hard disk එකේ අනවශ්‍ය විදිහට එහෙම නැත්නම් දැන් ඉඩ පිරුණම් 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 පස්සේ තවත් දාන්න බෑනේ. අන්න ඒ වගේ ඔයාගේ කම්පියුටර් එකේ hard disk එකේ එහෙම නැත්නම් දෘඩ තැටියේ ඉඩ වෙනම වෙන් කරන්න ඕනේ නැහැ මේ ඔයා සකස් කරන word software sorry word document එකට. ඒ වගේම තමයි ඔයාගේ මේ මේක සේව් කරන්න එහෙම නැත්නම් ආහදපු ඩොකියුමන්ට් එක සේව් කරගන්න අන්තර්ජාලයෙන්ම ඔයාලට ඉඩ පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාලයේ පහසුකම් ඇති ඕනෑම කම්පියුටර් එකකින් ඕනෑම කම්පියුටර් එකකින් මෙන්න මේ විවෘත කිරීමේ එහෙම නැත්නම් එඩිට් කරගන්න පුළුවන් වටේ ඔයාහදපු වර්ඩ් ඩොකියුමන්ට් එක අන්තර්ජාලයේ cloud computing word software එකට ගිහිල්ලා උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ ඔයාගේ YouTube channel එකට වෙනත් phone එකකින් log වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ Facebook එකට වෙනත් phone එකකින් log වෙන්න පුළුවන්. අන්නේ වගේ මෙන්න මේ වගේ cloud computing word processing software වලට ඕනෑම phone එකකින් අන්තර්ජාල පහසුකම් තියෙන ඕනෑම phone එකකින් log වෙන්න පුළුවන්. සරල දෙයක්. අපි බලමු මොනවද මේ software කියලා. පළවෙනිටම තියෙන පුතේ Google Docs. මෙන්න මෙයා පුතේ පට්ට software එකක් ඔයාලට cloud computing word processing කරන්න. Google Docs. ඒ වගේම තමයි Microsoft සරලව කිව්වොත් Office 365. මෙන්න මේකෙන් ගොඩාක්ම යූස් කරන්නේ මෙන්න මේක තමයි අත වර්තමානයේ වෙනකොට. ඒ වගේම තමයි මේ Microsoft OneDrive එක. මෙන්න මේක ගොඩාක් කට්ටිය යූස් කරන දෙයක් තමයි මෙන්න මෙයා. හරිනේ? ඒ වගේම තමයි ස්මාර්ට් ෆෝන්ස් වල. එහෙම නැත්නම් ඔයාලා යූස් කරන Android phone වල ගොඩාක් මෙන්න මේ වගේ word processing application software නෙමේ word processing application අපි කියන්නේ word processing app පාවිච්චි කරනවා බලමු මොනවද apps කියලා office ඒකෙන් ප්‍රධානතම එක්කෙනා තමයි මෙන්න මෙයා documents to go මෙන්න මෙයා තමයි ඔයාගේ Android phones වලට play store එකෙන් download කරගන්න පුළුවන් එහෙම නැත්නම් iPhone එකට app store එකෙන් එහෙම නැත්නම් දැන් උදාහරණයක් විදිහට app gallery එකෙන් Huawei phones වලට app gallery කියලා එකක් එනවනේ. ඔන්න ඔය දේවල් වලින් download කරගන්න Google Docs. Docs කියලා documents කියන අර්ථය තමයි DOC එකේ තියෙන්නේ. ඒ වගේම තමයි Kingsoft Office වලට ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ. ඒ වගේ නම් Polaris Office. මෙන්න මේ දේවල් වලට Play Store එකෙන් download කරගන්න පුළුවන්. හරීම ලේසියෙන් පහසුවෙන් ඔයාලට සියලුම මේ වැඩ කටයුතු කරගන්න. මෙන්න මේ දේවල් තමයි Microsoft එහෙම නැත්නම් Microsoft එකේ word processing software වදන් සැකසීමේ මෘදුකාංග වලට තියෙන phones වල download කරගන්න තියෙන දේවල් ඊට පස්සේ cloud computing කරනවා නම් අන්නේ දේවල් ඒ වගේම
මෘදුකාංග වර්ග කීපයක් සාකච්ඡා කරා ඒක නිෂ්පාදිත සමාගමක් එක්ක. නමුත් ඔයාලගේ සිලබස් එකේ තියෙන පුතේ Microsoft Word කියන software එක. Microsoft Word කියන software එක තමයි ඔයාලගේ සිලබස් එකේ එහෙම නැත්නම් වාගේ ඔයාට උගන්වන්න තියෙන software එකෙන් තියෙන්නේ. පළවෙනිදම තියෙනවා how to open Microsoft Word. අපි බලමු කොහොමද මේ Microsoft Word open කරගන්නේ කියලා. උදාහරණයක් විතර screen එකට ගිහිල්ලා එහෙම නැත්නම් startup menu එක. Startup menu එකට ගිහිල්ලා startup menu එකට ගිහිල්ලා ඔයාලා search කරන්න පුතේ word කියලා. Word කියලා search කරන්න. එහෙම නැත්නම් start එකට ගිහිල්ලා ඔයාලගේ syllabus එක ගන්න තියෙන start යන්න, all programs යන්න, Microsoft Office වලට යන්න. ඊට පස්සේ Microsoft Office word select කරගන්න පුළුවන්. සරලම දේ ඒක නෙමෙයි ඉතින්. Screen startup menu එකට ගියා word කියලා search කරා. ඊටස්සේ ඩෝංගාල වලට මේ වගේ මේ software එක download කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් පහසුවෙන්. හැබැයි ඔයාලගේ ප්‍රශ්නයක් ඇහුවත් how to open Microsoft Word කියලා නැත්නම් Word software එක විවෘත කරගන්නේ කොහොමද කියලා ඔයාලගේ syllabus එකේ තියෙන start වලට යන්න, all programs වලට යන්න, Microsoft Office වලට යන්න. ඊට පස්සේ Microsoft Office වල තියෙනවා Office, Microsoft Office එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන version එක. මම නම් පාවිච්චි කරන 2013 වගේ මට මතක. මම පාවිච්චි කරන Word 2013. ඔන්න ඒ විදිහට ඔයාලට ඒ ටික ඕපන් කරගන්න විදිහ තමයි මුලින්ම පාත් එකේ තියෙන්නේ. මුලින්ම පාත් එක ඔන්න ඕක. ඊට පස්සේ අපි බලමු දැන් ඔන්න දැන් ඕපන් කරගන්න විදිහ දන්නවනේ. අපි ඊට පස්සේ බලමු මෙන්න මේකේ තියෙන මේ කොටස් කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් මේක ඕපන් කරගත්තාන් පස්සේ මේක නෙමෙයි ඔෆිස් එක ඕපන් කරගත්තාන් පස්සේ පුතේ ප්‍රධාන වශයෙන්ම කොටස් කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාලට ඉගෙන ගන්න කොටස් කිහිපයක් තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට මෙන්න මේ උඩින්ම අංක 1 2 3 මෙන්න මේ තුන් දෙනා ගමියාගේ නම් තුන තමයි පුතේ. පළවෙනි එක්කෙනා මිනිමයිස් ඊට පස්සේ මැක්සිමයිස් ඊට පස්සේ ක්ලෝස්. මිනිමයිස් මැක්සිමයිස් ක්ලෝස් 1 2 3. ඊට පස්සේ අංක 4 මෙන්න මේ අංක 4 මෙන්න මෙයාට පුතේ එහෙම නැත්නම් මෙන්න මේ උඩින්ම තියෙන්නේ. මෙන්න මේ දැන් උදාහරණ documents 1 ඉරි කැල්ලක් Microsoft Word. මතක තියාගන්න Microsoft Word එකේ යූස් වෙන්නේ පුතේ documents. අපි documents ඇතුලේ තමයි මේ සියලුම type setting එක. එහෙම නැත්නම් යතුරු ලියනය කරන්නේ. Type setting එක කරන්නේ documents ඇතුලේ. Microsoft Word එකේ තියෙන documents අපි ඉන්නේ Microsoft Word එකේ කියලා පෙන්වන්න තමයි මෙතන පාත් එක තියෙන්නේ. අපි මේ අංක 4ට එහෙම නැත්නම් මෙන්න මෙයාට කියනවා පුතේ title bar කියලා. එහෙම නැත්නම් මාතෘකා තීරුව. title bar. ඊට පස්සේ ඔයාලට වෙනද මේ කළු පාටින් මම කොටු කරලා තියෙනවා මෙන්න මේ කොනකට වෙනකම් මෙන්න මෙහි අංක 5 කියලා දාලා අංක 5 මෙන්න මේ කොටු කරලා තියෙන්නේ තියෙනවනේ. අපි අර සාමාන්‍යයෙන් කියන පුතේ ribbon එක කියලා. ribbon කියලා තමයි ගොඩාක්ම කට්ටිය යූස් කරන්නේ ribbon. අංක 5ට කියන්නේ ribbon කියලා තමයි ගොඩාක් කට්ටිය යූස් කරන්නේ. හැබැයි තවත් නමක් තියෙනවා යාට. යාට කියනවා පුතේ formatting tool bar කියලා. ෆෝමැටිං අපි ඔයාලා ටයිප් කරන සියලුම දේවල් වලට එඩිටින් කටයුතු අකුරු හැඩ කරන්න, පාට කරන්න, වර්ණවත් කරන්න, ඔයාලගේ සියලුම දේවල් කරන්න පුතේ අන්නේ රිබන් එක මගේ. ඔයාලගේ සිලබස් එකේ නම් තියෙන රිබන් කියලා. හැබැයි හරිම නම පුතේ එයාට කියන්නේ ෆෝමැටිං ටූල් බා කියලා. ෆෝමැටිං ටූල් බා. ඊට පස්සේ අංක 6. අංක 6ට මෙන්න මේ තියෙන්නේ. හෝම්, ඉන්සර්ට්, පේජ් ලේඅවුට්, ඔය වගේ ෆයිල්ස්, ඔය වගේ තියෙනවනේ දිගර ලිස්ට් එක. අන්න එයාට කියනවා පුතේ tabs කියලා. file tab එක, home tab එක, insert tab එක, page layout tab එක ඔවට කියන පොතේ tabs කියලා. මොකද කියන්නේ tabs. අංක 6 tabs. අංක 6 tabs. පැහැදිලි නේද? අංක 6 tabs. ඊට පස්සේ මෙන්න මේ අංක 7. මේක ඔයාලගේ syllabus එකේ නෑ. මම ඔයාලට නිකන් කියලා දෙන්නම් අංක 7 මොකද්ද කියලා. පුතේ අංක 7ට අපි කියනවා vertical ruler. vertical ruler. සිරස් ප්‍රමාණය. සිරස් ප්‍රමාණය තීරණය කරන්නේ අන්න යාගේ අංක 7. අංක 8 සිටින් අංක 8 මේ ඉන්නේ නිවිනිමි 10 වෙනි ඉරි කැලලක් තියෙන පුතේ. නිවිනේ 10 වෙන ඉරි කැලලක් තියෙනවා. අපි ආයෙ කියනවා කර්සර් එක කියලා. කර්සර් එක මවුස් පොයින්ට් එක තියෙන. දැන් උදාහරණයක් විදිහට කර්සර් එක තියෙන තැනින් තමයි ඔයාලා ටයිප් සෙටින් කරන එක පටන් ගන්න. කර්සර් එක. ඊට පස්සේ අංක 9. මෙන්න මේ අංක 9ට කියන පුතේ අපි පේපර් එක කියලා. පේපර් එක කියලා එහෙම නැත්තම් Word documents typing area කියලාත් කියනවා. හැබැයි බහුතරයක් පාවිච්චි වෙන්නේ පුතේ working area කියන නම. working area කියලා තමයි ගොඩාක් කට්ටිය පාවිච්චි වෙන්නේ. අංක 10 scroll bar. කො
මේතිෙන් උඩට පල්හට ගෙනන්න පුළන් වගේ කොලේ උඩට පල් හැට යන්න පුළන් යට කියෙන ස්කෝල් බායක කියලා අංක පහ ස්කෝල් බා ඒවගේ මතයි මේ පල් හැන් මෙන මෙතින් මෙ මේ අංක පල් හැන් මෙ මෙතන තියෙන කියෙනට කියන පුති අනුවක් කියලව ලිස්ට ඇතින පල්ල එයට අපි කියන පුතේ සූම් කන්ට්‍රෝල කියලා සූම් පාලනමනත්තං ලොකු පොඩි කරගන්න පුළන් වගේ මේ කොලේ තියෙන ප්‍රමාණය ඒවගේ මතම මෙ මෙන මේ සෙට් එක එයාව කොටු කරන්නංකු මංයා කරේ නෑ මොකද අත්‍යවශ්‍ය නැති හින්ද මෙන මෙයා මෙන මෙයාට කියන පුතේ සූම් කන්ට්‍රෝල කියලා සූම් කන්ට්‍රෝල කියලා කියන්නේ ඊට පස්සේ මෙන්න මෙයා සෙට් එකට අපි කියනවා පුතේ ඔන්න ඔය සෙට් එකට view buttons කියලා කියන්නේ view button එහෙම නැත්නම් දැකුම් බොත්තම කියලා කියන්නේ ඔන්න ඒ සෙට් එක තමයි ඒ වගේම තමයි මෙන්න මෙයා අපි දැන් ඉන්නේ පළවෙනි කොලේ sorry මම එයා පොඩ්ඩක් ආපස්සට ගන්නම් මෙන්න මේ එතන ඔයාගේ word document එක open කරපස්සේ ඔන්න ඔන්න ඒ සෙට් එකේ කියන පුතේ status bar කියලා එහෙම නැත්නම් තත්ත්ව තීරුව තත්ත්ව තීරුව මේ දිගටම තියෙන තත්ත්ව තීරුව තමයි මෙන්න මේ සෙට් එකම තියෙන ඔන්න ඒ ටිකටම තියෙන තත්ත්ව තීරුව තත්ත්ව තීරුව ඔයා කොච්චර පිටු ගානක් type කළද කොච්චර කුරු ගානක් type කළද කියන සියලුම දේවල් අර්ථ දක්වන්නේ ඔන්න ඔතනින් පැහැදිලි නේද ඔන්න අය තමයි මේ word වල තියෙන ප්‍රධානම කොටස් කීපය word වල තියෙන ප්‍රධානම කොටස් කීපය තමයි ඔන්න ඕක හරිද right අපි බලමු ඊළඟ step එකට යන් අපි පසිඳු හරි ඊට පස්සේ බලමු මේ word documents එකේ තියෙන tools ගැන දැන් අපි ඉගෙන ගන්න එපේ. ඔන දැන් අපි මේ මූලික ආරම්භය ගත්ත කොහොමද word එකේ තියෙන කොටස් මොනවද word එකේ තියෙන මොනවද එකකින් වෙන්නේ. ඔන්න ඒ වගේ සියලුම දේවල් අපි ඉගෙන ගත්තා. උතරින් එහාට අපි බලමු මේ ප්‍රධාන වශයෙන්ම tools කීපයක් තියෙනවා. අපි මේ set එක ප්‍රධානම tools ගණනාවක් තියෙනවා. අපි tools ගණනාවෙන් අපි ටික බලමු මොනවද මේකෙන් වෙන්නේ. මොකද්ද මේකෙන් කරන්න කියලා. අත්‍යවශ්‍ය මෙන්න මෙයාට කියනවා පුතේ සුරකීම කියලා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා සේව්. සේව් වල හදපු ડોකියුමන්ට් එක සේව් කරගන්න පුළුවන් පුතේ මෙන්න මෙතන. බලන්න ડોකියුමන්ට් එක සේව් කරගන්න. එහෙම නැත්නම් අපි යාට කියනවා සුරකීම කියලා. සුරකීම. ඒ වගේම තමයි මෙන්න මෙයා. මෙන්න මෙයාට කියනවා පුතේ ඔයාලා කරපු ස්ටෙප්ස්. කරපු ස්ටෙප්. එහෙම නැත්නම් පියවර ආපස්සට ගන්න පුළුවන්. ආපස්සට. යාට ඉංග්‍රීසියෙන් කියනවා undo කියලා. undo. මොකද්ද කියන්නේ undo? අද කියන්නේ අන්ඩු. එයාට සිංහලෙන් කියනවා ලොප් කිරීම. ලොප් කිරීම කියලා කියන්නේ. ලොප් කිරීම කියලා කියන්නේ. නැවතත් ඔයාලේ කරපු ක්‍රියාවලිය නැවත ඉස්සරහට. දැන් ආපස්සට ගත්තා කියලා හිතන්නකො. පියවරක් ආපස්සට ගත්තා. නැවතේ තිබිච්ච තත්ත්වයට. එහෙම නැත්නම් නැවත ඉස්සරහට. රිපීට් කරන්න. ඉස්සරහට ගන්න. මෙයාට කියනවා පුතේ රීඩු කියලා කියනවා. ඒ වගේම තමයි රිපීට් කියලා කියනවා. එයාට අපි ඉංග්‍රීසි සිංහලෙන් කියනවා අලුප් කිරීම. අලුප් කිරීම කියලා. අලුප් කිරීම කියලා කියනවා. හරිද? රයිට්. ඔන්න ඕව කරන්නත් කෙටි ක්‍රම තියෙනවා පුතේ. සරලමකොත් කෙටි ක්‍රම තියෙනවා. දැන් බලමු අපි ටිකක් ගිහලා මෙන්න මෙතෙන්ට.
මෙන්න මෙයාට තියෙන කෙටි ක්‍රමයේ සේව් කරගන්න තියෙන කෙටි ක්‍රමයේ තමයි පුතේ control එකයි s එකයි සේව් කරගන්න තියෙන කෙටි ක්‍රමයේ control plus s control එකත් ඔබාගෙන s අකුර එබුවන් පස්සේ ඔයාලට සේව් කරගන්න පුළුවන් ඒ වගේම තමයි නැවත ආපස්සට ගන්න නැවත ආපස්සට ගන්න වට පාවිච්චි කරන්න පුළුවන් පුතේ control z control එකයි z අකුරයි නැවත හිටිය තත්ත්වෙට එහෙම නැත්නම් redo කරගන්න දැන් undo කරානේ redo කරගන්න නම් වට පාවිච්චි කරන්න පුළුවන් පුතේ control එකයි y එකයි control y අපි පාවිච්චි කරලා බලමු මුලින්ම ඔන්න ඔයාලා ටයිප් කරනවා මම මගේ නම ටයිප් කරන්නම්කෝ මම මගේ නම ටයිප් කරා ටයිප් කරලා මම ඔයාලට පස්සේ මේ ටික කියලා දෙන්නම් මම ටිකක් ඔයාලගේ ඇහි තියෙන ප්‍රමාණයට ඔඩක් ලොකු කරගන්න හරි මම මෙතන වෙන මොකක් හරි බහුබූතයක් ටයිප් කරනවා ටයිප් කරලා මම මේ ටික පුතේ delete කරලා දානවා ඔන්න මම back space එක keyboard එකේ තියෙන back space එක keyboard එකේ තියෙන back space එක press කරන් පස්සේ back space කියන එක දන්නවද මම කලකින් keyboard එකේ back space එක කියලා කියන්නේ පුතේ මම දැන් screen එකම තමයි share වෙලා තියෙනවා keyboard එකේ back space එක කියලා කියන්නේ මෙන්න මෙයාට තමයි පුතේ back space එක කියලා කියන්නේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙයාට කියනවා පුතේ back space එක කියලා. ඔය වම් පැත්තේ ඊතලයක් තියෙනවා. එහෙම නැත්නම් සමාන ලකුණට එහා පැත්තේ තමයි තියෙන්නේ back space එක. හරිද? right. ඊට පස්සේ මම අන්න එයාව දැන් එහෙම ඔබලා අයින් කරානේ. ක්ලික් කරලා අයින් press කරලා අයින් කරා. දැන් ඔයා ආපස්සට ගන්නෙ කොහොමද? ආපස්සට ගන්නෙ එහෙම නැත්නම් lock කරන්නේ එහෙම නැත්නම් undo කරන්නේ sorry. redo නෙමෙයි undo කරන්නේ control එකයි z එකයි. control එකයි z එකයි නේ අර බලන්න ටික 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 පොඩි වෙනවා අපි දැන් ඉස්සෙල්ලා මම size එක ලොකු කරගත්තනේ අකුරු වල size එක ලොකු කරගත්තනේ දැන් control y ගහද්දි නැවත 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 ඉස්සරහට එනවා දැක්ක නේද ආපස්සට ගන්නත් නැවත ඉස්සරහට ගන්නත් තියෙන කෙටි ක්‍රමය තමයි ආපස්සට ගන්න එහෙම නැත්නම් lock කිරීමට undo කරන්න තියෙන කෙටි ක්‍රමය control z නැවත ඉස්සරහට redo කරන්න තියෙන එහෙම නැත්නම් loop කරන්න තියෙන කෙටි ක්‍රමය තමයි පුතේ control y සේව් කරගන්න. එහෙම නැත්නම් සුරකීමන තියෙන කෙටි ක්‍රමය මොකද්ද? control එකයි s අකුරයි. ඔන්න. සේව් කරගන්නලු දැන් ඔයාට කැමති තැනක වාගේ කම්පියුටර් එකේ. සේව් කරගන්නලු. සේව් සහ සේව් as. මම මේ දෙකෙන් වෙන දෙයක් තව ටිකකින් කියන්නම්. සේව් එකකින් වෙන්නේ මොකද්ද? සේව් as එකෙන් මොකද්ද වෙන්නේ කියලා. හැමනිතරම මතක තියාගන්න. ඔයාලා ડોකියුමන්ට් එකක් හදන පළවෙනි සැරේ. ඔයාලා ડોකියුමන්ට් එකක් හදන පළවෙනි සැරේ පුළුවන් තරම් පාවිච්චි කරන්න පුතේ සේව් as කියන ඔප්ෂන් එක. දැන් හිතන්නකෝ දැන් මම මේ ડોකියුමන්ට් එක පළවෙනි වතාවට නේ මෙතන හදන්නේ. එතකොට සේව් ඇස් කියන ඔප්ෂන් එකෙන් පුතේ අපිට තීරණය කරගන්න පුළුවන් ඔයා මේක සේව් කරගන්නේ කොහෙද මේ කම්පියුටර් එක ඇතුලේ. සේව් ඇස් කියන ඔප්ෂන් එකෙන් තීරණය වෙන්නේ ඔයා ડોකියුමන්ට් එකක් හදන්නේ පළවෙනි වතාවට නම් වර්ඩ් එක ඕපන් කරලා. මම දැන් හදන්නේ මේක දැන් මේ ડોකියුමන්ට් එක හදමු. දැන් ડોකියුමන්ට්ස් 1 කියලා මේකේ තියෙනවා ටයිටල් එක. ડોකියුමන්ට් 1 කියන ඔප්ෂන් එක. එහෙම නැත්නම් ඔයාලා හදන ડોකියුමන්ට් එක ජීවිතේට සේව් කරලා නැත්නම් කම්පියුටර් එකේ ඔයාලා හදපු ડોකියුමන්ට් එක ඔයාලා මේ දැන් හදන්න යන අලුත් ડોකියුමන්ට් එකක් නම් new ડોකියුමන්ට් එකක් නම් ඔයාලා හැමලිතරම යූස් කරන්න පුතේ save as කියන ඔප්ෂන් එක save as එකෙන් පෙන්වන්න පුළුවන් ඔයාලට කම්පියුටර් එකේ මේක කොහෙද save වෙන්නේ කියලා මම දෙන උදාහරණයද desktop එකේ save වෙන්න කියලා මම මේක desktop එකේ save වෙන්න නම දෙනවා future mirror කියලා future mirror කියලා save කරන්න හරිද ඒ වගේම තමයි මේ save as type එකෙන් ඔයාලට පුළුවන් පුතේ වාගේ සාමාන්‍යයෙන් ඒක select වෙලාම තියෙන word document කියන අර්ථය word document කියන අර්ථයම තමයි save වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඔයාලට PDF ඕන නම් මෙන්න මෙතනින් PDF කියන option එක දුන්නාන් පස්සේ ඔයාලට මේක PDF එකක් විදිහට save කරගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඔයාලා හදන document එක පළවෙනි වතාවට නැවත edit කරගන්න ඕන නම් නැවත සංස්කරණය කරගන්න ඕන නම් මතක තියාගන්න මුලින්ම ඔයා save කරගන්න පුතේ word document එකක් විදිහට මොකද ඔයා PDF එකක් විදිහට සේව් කරොත් නැවත එඩිට් කර ගැනීමේ අපහසුතාවය තියෙනවා. PDF එක සේව් කරගත්තොත් නැවත එඩිට් කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ හේතුවෙන් දා පළවෙනි වතාවට මේක නැවත ප්‍රතිසංස්කරණය කරගන්න ඕන නම් Word document එකක් විදිහට සේව් කරන්න. මම මේ දැන් කොහෙද සේව් කරන්නේ? Desktop එකේ. මම මේක දැන් ඔන්න සේව් කරා. බලන්න උඩින් තියෙන හොඳට බලන්න title bar එක title bar එක document 1 කියන එක change වුණා future mirror කියලා. ඒ කියන්නේ මතක තියාගන්න title එක කියලා කියන්නේ පුතේ ඔයා හදන document එක save කරන නම තමයි මෙන්න මේ title එකේ තියෙන්නේ. දැන් අපි මෙයාව close කරලා බලුවොත්
ස්ක්‍රීන් එකේ තියෙනවා මේ තියෙන ෆියුචර් මිරර් කියලා වර්ඩ් ඩොකියුමන්ට් එකක් තියෙනවා. එයා ඕපන් කරාන් පස්සේ හරි අපි ටයිප් කරපු වර්ඩ් ඩොකියුමන්ට් එකේ තන ලස්සනට තියෙනවා. ඔන්න ඔකයි වර්ඩ් ඩොකියුමන්ට් එකේ තියෙන ෆැසිලිටීස් එහෙම නැත්නම් පහසුකම්. හරි. ඔන්න දැන් සේව් කරගන්නත් පුළුවන්. ආ දැන් මම කිව්වනේ පළවෙනි වතාවට සේව් කරනවා නම් සේව් ඇස් වලට යන්න කියලා. ඔන්න දැන් මෙයාව සේව් කරලා ඉවරයි. දැන් මම මොන හරි දා ටයිප් කරයි කියලා හිතන්නකෝ. මම මෙතන ටයිප් කරනවා hello කියලා. ඊළඟ පේලියට දැන් මේ එක පේලිය පළවෙනි පේලියෙන් දැන් ඊළඟ පේලියට එන්න නම් ඔයා කීබෝඩ් එකේ තියෙන enter key එක press කරන්න ඕන. අනේ දැන් අතන මොන හරි type කර. පුතේ ඔයා ආයෙම save as වලට යන්න ඕනේ නැහැ. ඔයා ආයෙම දැන් මේ future mirror කියන document එකේ මොවා මේ හද type setting එක save කරනවා නම් ඔයා නැවත save as වලට ගිහිල්ලා save වෙන්න ඕන path එක පෙන්වන්න ඕනේ නැහැ. location එක පෙන්වන්න ඕනේ නැහැ. දැන් ඩෝන් ගාලා control එකයි s එකයි press කරන්න. control එකයි s එකයි press කරපු ගමන් automatically future mirror කියන word document එකේ මේක save වෙනවා. අපි දැන් මෙයාව close කරලා බලමු. මෙයාව open කරමු අපි ආයෙම. අර type කරපු එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඔය තියෙන්නේ. type ඉස්සලා type කරලා අපි save කරපු එක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අපි මෙයා එක සැරයක් save කරලා ඉවරයි. දැන් මොන හරි බහුබූතයක් type කළා. එහෙම නැත්නම් වාගේ document එක type කරලා ආයෙම save as යන්න ඕනේ නැහැ. කෙටි ක්‍රමයක් තියෙනවා control එකයි s එකයි. control එකයි s එකයි. බලන්න මේ මෙන්න මෙතන හොඳේ. මම එකක් පෙන්නනවා මෙන්න මෙතන මේ ඒ save වෙන option එක පෙන්නනවා කොහ මෙන්න මෙතන හොඳේ මෙන්න මෙතන බලන්නකො ටික අන්න මම මේක මොකක් හරි දැන් type කරලා control එක s එක ගහන ආන්න දැක්කද මම නේද type කරලා control එක s එක ගහන අර මම දැන් type කරලා control එක s එක ආන්න දැක්කද ඒ save වෙන විදිහ මෙතන පෙන්නනවා save වුණා කියලා හරි ඊට පස්සේ අනිත් දේ තමයි ෆයිල් වලට ගියාට පස්සේ new කියලා ඔප්ෂන් එකක් තියෙනවා open save සහ save as දැන් කතා කරා print කියලා ඔප්ෂන් එකක් තියෙනවා මම ඒ ටික ටක් ටක් ගාලා කතා කරා new කියලා කියන්නේ ඔයාලට මේ හද හද ඉන්න ડોකියුමන්ට් එක එපා මට අලුත් කොලයක් දෙන්න ඔයා මේ හද හද ඉන්න ડોකියුමන්ට් එක එපා අලුත් කොලයක් දෙන්න අලුත් ડોකියුමන්ට් එකක් දෙන්න නම් ඔයාට යන්න තියෙන ඔප්ෂන් එක තමයි පුතේ ෆයිල් ගියා new ගියා ඔයාට මෙන්න මෙතන තියෙනවා blank documents කියලා blank documents his colleague ඒ වගේම තමයි මෙන්න මෙතනදි design කරපු documents කීපයක් තියෙනවා word එහෙම නැත්නම් microsoft ආයතනය අපිට සකසලා දීලා තියෙන. ඒව ඕනනම් ඒව වලට use කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මම blank document එකක් ගන්නවා. මෙයා උඩ ගිහිල්ලා double click කරන් පස්සේ ඔයාට අර type කර කර හිටපු කෙනාව අයින් වෙලා එයා නැති වෙන්නේ නැහැ හොඳේ. එයා අයින් වෙන්නේ නැහැ. මොකද මෙයා task bar එකේ save වෙලා තියෙනවා මේ. ඔය තියෙන dial එක. මෙන්න මෙයා ටාක්ස් බාර් එකේ සේව් වෙලා තියෙනවා. දැන් වා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එක එන්න එක ගිහුවාන් පස්සේ අලුත් කොලයක් ආවනේ. ඔන්න අලුත් කොලේ තමයි තියෙන්නේ මෙතන. ඒක කරන්න කෙටි ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් new document එකක් ගන්න. new අලුත් කොලයක් ගන්න තියෙන කෙටි ක්‍රමය තමයි පුතේ control එකයි එන්න කරයි. control එකයි එන්න කරයි press කරන් පස්සේ ඔයාලට අලුත් document එකක් ගන්න පුළුවන්. control එක n එකයි. මතක තියාගන්න control plus n press කරන් පස්සේ ඔයාලට අලුත් document එකක් ගන්න පුළුවන් ඔයාලට right ඒ වගේම තමයි අනිත් ඔප්ෂන් එක ෆයිල් ගියා ඕපන් වලට ගියා උතේ ඕපන් කියලා කියන්නේ ඕපන් ඕපන් කියලා කියන්නේ sorry ඕපන් කියලා කියන්නේ පුතේ ඔයාලා මීට කලින් මේ word documents එහෙම නැත්නම් මේ Microsoft word එක ඇතුලේ සකස් කරලා ගබඩා කරපු එහෙම නැත්නම් සකස් කරලා එහෙම නැත්නම් edit කරලා type setting කරලා save කරපු මේ computer එකේ save කරපු documents ඔයාලට නැවතත් open කරගන්න පුළුවන් එහෙම නැත්නම් විවෘත කරගෙන නැවතත් edit කරගන්න පුළුවන් පුතේ දැන් උදාහරණයක් විදිහට මම මේ කලින් හදපු document එක open කරගන්නම් මෙන්න මෙයා උඩ මම double click කරා කලින් සකස් කරපු ડોකියුමන්ට් මම ඔය කලින් සකස් කරපු ડોකියුමන්ට් එකක් තමයි පුතේ මෙන්න මෙතන තියෙන්නේ කලින් සකස් කරපු ડોකියුමන්ට් එක. පැහැදිලි නේද? කලින් සකස් කරපු ડોකියුමන්ට්ස් ඔයාලට ඕපන් කරගන්න පුළුවන්. රයිට්. එයා කරන්නත් කෙටි ක්‍රමයක් තියෙනවා. ඕපන් කරන්න තියෙන කෙටි ක්‍රමය තමයි control එකයි O අකුරයි. control එකයි O එකයි press කරන් පස්සේ ඔයාලට සකස් කරපු ડોකියුමන්ට්ස් ඕපන් කරගන්න පුළුවන්. අර විදිහම තමයි control එකයි O එකයි. ඔයාල කැමති ડોකියුමන්ට් එකකට ඩබල් ක්ලික් කරා නම් ඩෝන් ගාලේ ડોකියුමන්ට් එක ඕපන් වෙනවා. ඊට පස්සේ save සහ save as කතා කරා print.
print කරනවා කියලා කියන්නේ පුතේ ඔයා හදපු document එක අණු පිටපතක් එහෙම නැත්නම් දෘඩ පිටපතක් ආකාරයට hard copy එකක් ආකාරයට print out එකක් ගන්නවා printer එක හරහා මෙතන copies කීයක් ඕනද කියලා තියෙනවා දැන් ඔයාලා මේ settings ටික හදාගෙන print කියන option එක දුන්නාන් පස්සේ ඔයාලා මේ හදපු document එක උගා printer එකක් නැහැ හදපු document එක print out එකක් විදියට ගන්න පුළුවන් ඒක කරන්නත් සුපුරුදු පරිදි කෙටි ක්‍රමයක් තියෙනවා Control එකයි P කියන option එකයි P P control එකයි P කියන option එකයි press කරන් පස්සෙ ඔයාලට print කරගැනීමේ facility එක නැත්තම් පහසුකම් ලබා දීලා තියෙනවා right අපි දැන් යන් මෙන්න මේවල තියෙන ඔයාලටගේ syllabus එකට තියෙන ප්‍රධානම formatting ටික නැත්තම් ප්‍රධානම editing set එක ඔයාලට සාකච්ඡා කරන්න හදන්නේ right බලමු එහෙනම්